සුබම සුබ රාත්‍රියක් ලැබ ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් ම ඔබට ආශිර්වාදගෙන එන අතර ඉතින් අද දවසත් ඔබ විවිධ අභියෝග තුල විවිධ කාරණා තුල අද දවසත් ඔබ ඔබගේ කාරණා ඔබ නිම කරලා මේ වෙලාවේ ඔබ දෙවියන් වහන්සේ අභිමුඛයේ සිටිනවා ඉතින් ඔබ කුමන ලෙස හෝ කුමන ආකාරයට අද දවස ඔබ ඔබගේ ප්‍රශ්න වලට ඔබගේ කාරණා ඔබ මුණ දුන්නත් දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටමින් දෙවියන් වහන්සේ ඔබව සුරක්ෂිත කරමින් උන්වහන්සේ ඔබව රැගෙන ඇවිත් තියෙනවා ආමෙන් හාලෙලූයා උන්වහන්සේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ උන්වහන්සේට සියල්ල කළ හැකි ඒ නිසා අපි දවසින් දවස උන්වහන්සේගේ වචනේ අපි එළිදරව් කරන අපි උන්වහන්සේගේ සත්‍යතාවය තුළ අපි ජීවත් වෙන උන්වහන්සේ සියල්ලදී අපිට අතිශය ජය දෙන්න උන්වහන්සේ බලවත් වෙන දැනන් වහන්සේ ආමෙන් හාලෙලූයා ඉතින් වෙනද වගේ අද දවසෙත් මම ආශ්‍රනා ඉල්ලීම් වලට ආශ්‍රනා කරන්න ප්‍රථම අපි දෙවියන් වහන්සේගේ වචනේ යම් එළිදරව්වක් අපි ලබාගෙන අපේ ආත්මය අපි ශක්තිමත් කරන අපි අදහිල්ලෙන් අපි දෙවියන් වහන්සේගේ කාරණා උදෙස අපි එක්ෂිත් වෙමු. අද දවසේ මම ඔබ සමග බෙදා ගන්නවා ශුද යොහාන් පොතේ 3 පරිච්ඡේදයේ 16 පදය ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය එක ජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. ආමෙන්. මිස්ථානේ කතා කරනවා උන්වහන්සේ අපිට එළිදරව් කරන දේ තමයි උන්වහන්සේ එකම ජාතක පුත්‍රයාණන් දෙනතරම් උන්වහන්සේ මේ ලෝකයට ආදරය කරා. උන්වහන්සේ මේ ලෝකයේ මිනිසුන් උන්වහන්සේ ප්‍රේම කරා. ඒකට හේතුවක් තිබෙනවා. ඔබ උප්පත්ති පොත ඔබ බලද්දී උප්පත්ති පොත කියවද්දී 1:26 කින් උන්වහන්සේ සමානත්වයේ උන්වහන්සේ මනුෂ්‍යය හැදුවා. ඊට පස්සේ උප්පත්ති 2:7 පදයට එන උන්වහන්සේ දුවිල්ලේ මනුෂ්‍යයද උන්වහන්සේ ආත්මයේ සිටියේ ආදම් ඒ ශරීරය තුඩ අතුල් කරා. එහෙනම් මනුෂ්‍යයාගේ අයිතිය සහ නිර්මාණකරු දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේට මනුෂ්‍යයාගෙන සලස්මක් සහ උන්වහන්සේට අදහසක් තිබුණා මේ පොළොව තුල දෙවියන් වහන්සේ මිනිස්යව තබන්න. නමුත් පාපයේ සමග රැවටීම සමග මොගේ ජීවිතයේ දෙව සලස්මෙන් පිටතට යනවා. ඒ නිසා දෙවියන් වහන්සේ සලස්මෙන් පිටතට ගියපු නිසා යක්ෂයා ඔවුන්ගේ මනස වියවුල් කරලා ඌට ඕන දේ කරමින් මිනිස්යෝ විනාශයට රැගෙන යමින් තිබුණා. ඔබ දන්නවා නිරය දෙවියන් වහන්සේ හැදුවේ මනුෂ්‍යයාට නෙවෙයි, නිරය හැදුවේ සාතන්ට සහෝගේ පිලිසෙටයි. නමුත් අද දවසේ දුකට කාරණාව තමයි සාතන් මිනිස්යෝවත් දෙවියන් වහන්සේ ඈත් කරලා පාපේ නිසා දෙවියන් වහන්සේ ඈත් කරලා ඒ මිනිස්යෝත් නිරයට ගෙන යමින් සිටිනවා. පාපේ කියන්නේ දෙවියන් වහන්සේගේ වෙන්වීම. දෙවියන් වහන්සේගේ වචනයට කීකර නොවීම පාපය. ඒකට ඕනම විදිහකට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. රූප වැඳීම විතරක් නෙවෙයි දෙවියන් වහන්සේගේ වචන කීකරු නොවීම දෙවියන් වහන්සේගේ මහිමෙන් ඉවත් වෙන්න තිබෙනා වූ ඒ අවස්ථාවක්. ඒ නිසා ඔබ තේරුම් ගන්න දෙවියන් වහන්සේ ඔබ ගැන අරමුණක් තියෙනවා සහ සලස්මක් තිබුණා. ඉතින් මේ රාත්‍රියේ වෙනස ඔබට මට මතක් කරන්නේ ඒ නිසා දෙවියන් වහන්සේ නිරන්තර මේ ලෝකේ හැම මිනිසෙකුටම ආදරය කරනවා. උන්වහන්සේ සීමාවක් නැතුව උන්වහන්සේ ආදරය කරනවා. උන්වහන්සේ කොන්දේසි විරහිතව ආදරය කරනවා. ඒ නිසා මේ ස්ථානයේ කතා කරන උන්වහන්සේ එකම ජාත පුත්‍රයා. උන්වහන්සේ හිටියේ එකම ජාත පුත්‍රම ජේසුස් වහන්සේ. උන්වහන්සේ එතරම් ඔබට මට ආදරය කරා. උන්වහන්සේ පුත්‍රයා දෙන තරම් උන්වහන්සේ ඒ පුත්‍රයාව මරණයට පත් කරන තරම් උන්වහන්සේ ආදරය කරා. පුදුමාකාර ආදරයක්. උන්වහන්සේ පුත්‍රයාට වඩා ඔබට මට දෙවෙනස්සේ ආදරය කරනවා. ආමෙන්. හාලෙලූයා. ඔබ තේරුම් ගන්න දෙවෙනස්සේගේ ආදරය. උන්වහන්සේගේ ආදරය තේරුම් ගන්න. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට මට ආදරය කරන නිසා දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා මනුෂ්‍යාව පාපයෙන් මුදවලා දෙවියන් වහන්සේ වෙතට නැවත මනුෂ්‍යයම ගෙනෙන්න. ඒ නිසා දෙවියන් වහන්සේ බැලුවා මනුෂ්‍යට කොහොමද මම මේ කාරණාව අරගෙන යන්නේ? කොහොමද මනුෂ්‍යෝගේ ජීවිතයට මම මගේ පණිවිඩය මම රැගෙන යන්නේ? මම දෙවියන් වහන්සේ කියලා කොහොමද මම මිනිස්සුන්ට ඔප්පු කරන්න දෙවෙනස්සේ සැලසුම් කරා? නමුත් දෙවියන් වහන්සේ සැලසුමුදු දෙවියන් වහන්සේ තේරුම් ගත්තා මේකට එකම විසඳුම තමයි දෙවිකම අත්හැරලා ඒ ස්වර්ගික සැප සියල්ල අත්හැරලා මනුෂ්‍ය කයක් අරගෙන මේ පොළොවට ඇවිල්ලා මිනිස්සුන්ට ලං වෙලා මිනිස්යාගේ ස්ථානේ රැගෙන ඒක ඒ පාපය මිනිස්යා තුල තිබෙන පාපය උන්වහන්සේට අරගෙන උන්වහන්සේක කුරුසයේ මරලා විනාශ කරොත් පමණයි මිනිසුන් ගැලවීම ගේන්න පුළුවන් කියලා උන්වහන්සේ දැනගත්තා. ඒ නිසා උන්වහන්සේ බැලුවා කොහොමද මේක කරන්න කියලා. මම ඔබ සමග උදාහරණයක් කතා කරනවා. ඔබ
මෙහෙම හිතන්න ඔබ ඔබ හූම්බිට ඔබ කතා කරනවා. හැබැයි ඔබ කතා කරන දේ හූම්බින්ට තේරෙන්නේ නැහැ. හූම්බින්ට දන්නේ නැහැ ඔබගේ භාෂාව තේරෙන්නේ නැහැ. ඔබ කියන දේ ඔබ කරන කිසි ක්‍රියාවක් හූම්බින්ට තේරෙන්නේ නැහැ. නමුත් දැන් ඔබට හූම්බින්ට කතා කරන්න ඕනේ. හූම්බින්ට තේරුම් කළ දෙන්න ඕන ඔබ කියන්නේ ඔවුන් ආරක්ෂා කරන්න නා ඔබව සුරක්ෂිත කරන්න නා ඔබව රැකවල් කරන්න නා දැන් ඔබට අවශ්‍යයි දැන් හූම්බින්ට කතා කරන්න. නමුත් ඔබ කියන කිසි දෙයක් හූම්බින්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා එහෙනම් ඔබට හූම්බින්ට කතා කරනවා නම් ඔබ හූම්බියෙක් බවට ඔබ පත් විය යුතුයි. ඒ නිසා ඔබගේ තිබෙන මේ මනුෂ්‍ය ශරීරය බයින් කළ ඔබ කූඹියගේ ශරීරයක් ඇතුළට ගිහින් ඔබ කූඹියෙක් ලෙසට ඉඳලා කූඹින්ට කතා කරද්දී ඔබට කූඹින්ට තේරෙන ඔබ කතා කරන භාෂාව. ඊට පස්සේ කියන ඔබලා මෙහෙම අනතුරක් වෙන්නනවා මේකේ මම ඔබව ගලවන්න එන්නේ කියලා ඔබ කතා කරන භාෂාව උണ്ട് තේරෙනවා. ඔබගේ කූඹින්ගේ අතර වෙනසක් දකින්න ඇයි ඔබත් කූඹියෙක් නිසා. නමුත් ඔබ මිනිසෙක් විදියට මේ පණිවිඩේ කූඹින්ට අරන්ගෙන කූඹින්ගේ භාෂාව ඔබට තේරෙන කූඹි කරන ක්‍රියා කිසි දෙයක් ඔබට තේරෙන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ කල්පනා කර මම කොහොමද මේ පණිවිඩේ. එහෙනම් එකම දේ තමයි මම මිනිස්සු කයක් අරගෙන මේ පොළොවට එන එක. ඒ නිසා දෙවියන් වහන්සේ බැලුව මම කොයි මිනිස්සු කයක් දරන් එන්නේ කියලා. හැබැයි මම රජෙක් විදියට මේ පොළොවට ආවොතින් ඉහළ පැලැන්ති අය විතරක් මම විශ්වාස කරයි. ඉහළ පැලැන්ති අයට විතරක් මාව මුණ ගැහේ. දුප්පත් කියන අයට මම ළඟට එන්න බැරි වෙයි කියලා උන්වහන්සේ සැලසුම් කරා. උන්වහන්සේ ඒ නිසා උන්වහන්සේ ඒ පොළොවේ මිනිසු දාගත්තේ දුප්පත් පෝසත් කියන දේ කඩලා උන්වහන්සේ දුප්පත් විදියට උන්වහන්සේ මේ ලෝකෙට ඉපදෙන උන්වහන්සේ ගවලනක ඉපදුනා කියන උන්වහන්සේ සියලු සැප අතහැරලා සියලු රජ සැප උන්වහන්සේ දෙවියන් අසු උන්වහන්සේ ඕන පවුලක උන්වහන්සේ ඉපදෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අවශ්‍යයි මුළු ලෝකයටම උන්වහන්සේ ගැන කතා කරන්න ඕන නිසා මුළු ලෝකින මිනිස්සුන්ටම සුභාරංචිය දෙවනාසගේ පණිවිඩය රැගෙන යන්න ඕන. මුළු ලෝකින මිනිස්සුම ගැලවීමට ගේන්න ඕන නිසා උන්වහන්සේ තීරණය කරා මම දුප්පත්ව මේ පොළොවට ඉපදිනවා. උන්වහන්සේ දුප්පත් ලෙස මේ පොළොවට ඉපදිලා උන්වහන්සේ දුප්පත් මිනිස්සු බොහෝ පාපේ තුල ඉන්න වෛශ්‍යා බොහෝ පාපේ තියෙන මිනිස්සුත් එක්ක උන්වහන්සේ ජීවිතය ගතන උන්වහන්සේ ඔවුන් සමග සිටමින් කතා කළා. දෙවියන් වහන්සේගේ පණිවිඩ උන කතා කරන උන්වහන්සේ හාස්කම් කරන්න ගත්තා. උන්වහන්සේ බලවත් දේ කරන්න ගත්තා. උන්වහන්සේ අවුරුදු 3000ක් උන්වහන්සේගේ සේවා කාලෙ උන්වහන්සේ පුදුම දේ කරන්න ගත්තා. උන් අන්ධයෝ සුව කරා, කුරුන් ඇවිද්දුවා, මලමිනි නැගිටෙව්වා, මුද පිට පයෙන් ගියා. පුදුම හාස්කම් කරද්දී මේකෙදි හැම සමාජයකටම දෙවියන් වහන්සේ ගමන් කරන්න ගත්තා. දුප්පත් සමාජයේ සිටිනා වගේ පොහොසත් මිනිස්සුන්ට දෙවියන් වහන්සේව අවස්ථාවක් නැයි උන්වහන්සේ කරපු හාස්කම් තුළ මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවා. මේ දෙවියන් වහන්සේ මේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි කියලා හැම මිනිසෙනු දෙවනස්සේ එන්න පාලමක් උන්වහන්සේ හැදුවා. ඒ උන්වහන්සේ ගත්තේ සලස්ම තුල. ඒ නිසා දෙවියන් වහන්සේ නිසා මේ ලෝකෙට ඇවිල්ලා දෙවියන් වහන්සේ හැම මිනිසෙකු දෙසා පාපෙට මිලගෙන. ඉතින් මේ රාත්‍රිය මම ඔබට කියන්න කැමතියි. දෙවියන්න්සේ මේ ලෝකෙට ඔබ මා උදෙසා උන්වහන්සේ මිනිස්සු කයක් ගත්තේ ඔබගේ මගේ ස්ථානයේ ගන්න සහ ඔබගේ මගේ දුක උන්වහන්සේ දැනෙන්න පිස. උන්වහන්සේ තිබුණා මනුස්ස සිතන සිතුවිලි උන්වහන්සේ දැනුණා, හැඟීම් දැනුණා, උන්වහන්සේ දුක දැනුණා. උන්වහන්සේ මේ සියල්ල දැනයි උන්වහන්සේ මනුෂ්‍ය කයක් තුල සිටපු නිසා. ඒ නිසා අද දවසේ ඔබගේ වේදනාව උන්වහන්සේට දැනෙනවා, ඔබගේ දුක උන්වහන්සේට දැනෙනවා, ඔබ ඉන්න ස්ථානේ උන්වහන්සේට දැනෙනවා. ඒ නිසා ඇයි උන්වහන්සේ ඔබගේ මගේ ස්ථානේ රැගෙන මේ පොළොවේ සිටියේ නිසා. හාලෙලූයා. උන්වහන්සේ ඔබගේ මගේ පාපේ රැගෙන උන්වහන්සේ කුරුසයට ගිහින් ඔබගේ මගේ පාපේට උන්වහන්සේ මිලයක් ගෙවලා උන්වහන්සේ දෙවියන් වහන්සේ ලෙස නැවත නැගිටලා උන්වහන්සේ ස්වර්ගයට ගිහින් අද දවසේ පියාණන් වහන්සේගේ දකුණු පස සිටින්නේ ඔබට මට මැදහත්කම් කරනවා. හාලෙලූයා. පුදුමාකාර එළිදරව් ඔබ අල්ලගන්න. අද දවසේ ඔබ තනි නෑ. ඔබ හිතනවා ඇයි මගේ ප්‍රශ්න කියලා. ඔබගේ දුක උන්වහන්සේට දැනෙනවා. උන්වහන්සේට ඔබගේ සිත දැනෙනවා. ඔබගේ අමාරුකම දැනෙනවා. ඇයියේ උන්වහන්සේ දෙවියන් වහන්සේ ආමෙන් හාලෙලූයා. මේ රාත්‍රියේ ඔබට දෙවියන් වහන්සේ කතා කරමින් සිටිනවා. ඔබ උන්වහන්සේගේ වචනෙට ඔබ උන්වහන්සේ ඇතුල් වෙන්න. ඔබ උන්වහන්සේගේ ඒ උන්වහන්සේගේ එළිදරව් කිරීම ඔබේ ආත්මය ඇතුල් කරන්න මේ රාත්‍රියේ දෙවියන්සේ යමක් ඔබට කතා කරනවා. උන්වහන්සේ ඔබව දන්නවා. ඔබගේ හදවත ඔබගේ සිත දන්නවා. නැක්මත් සාද ඔබගේ සිත හැදුව දෙවියන් වහන්සේ. ඔබගේ හදවත හැදපු දෙවියන් වහන්සේ. ඔබව හදපු දෙවියන් වහන්සේලා ඔබ ගැන දන්නවා. දෙවියන්සර ඕන උනේ ඔබට දෙවියන් වහන්සේගේ සම්බන්ධකම ගොඩ නගන්න පමණයි. ඒ නිසායි උන්වහන්සේ දෙවිකම ඇරියේ. නැතිනම් ඔබව තේරුම් ගන්න බැරි නිසා නෙවෙයි උන්වහන්සේ මේ පොළොවට ආවේ. ඉතින් මේ රාත්‍රියේ තුල දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. අද දවසෙත් ඔබ විවිධ අභියෝග තුල, විවිධ ප්‍රශ්න තුල, විවිධ අමාරුකම් තුල ඔබ අද දවසේ එන්න ඇති.
සමහර ප්‍රශ්න වේදි ඔබට හිතෙනවා ඇයි දෙවියන් හිටියන මට මෙහෙම වෙන්නේ කියලා. නමුත් ඔබ තේරුම් ගන්න දෙවියන් අස ඔබට ආදරය කරනවා. මේ රාත්‍රියේ දෙවියන් අස ඔබව දකින්නවා. ඔබගේ හදවත දකින්නවා. ඔබ දෙවියන් අස ඉදිරියේ කියන ස්වාමිනිය. වහන්සේ කරුණාව මට දෙන්න. ඔබගේ ප්‍රේමයෙන් මාව පුරවන්න කියලා. ඔබ උන්වහන්සේ ඉදිරියට යන්න. උන්වහන්සේ ඔබට අසීමිත ලෙස ප්‍රේම කරන මේ රාත්‍රියේ තුළ හාලෙලූයා. යන ඔබට ස්තුති කරන ඔබගේ වචනය තුනේ අපට එළිදරව් කරන නිසා. ස්වාමිනේ ස්තුති කරනවා. මම යාශනා කරන්න මේ වෙලාව තුල ඔබ තැලුණු බිඳුණු කෙනෙක් නා ඔබගේ හදවත බිඳිලා නාද දවස නිසා ඔබගේ සිදුවීම් ඔබගේ කාරණා නිසා ඔබ දුකින් සිටින කෙනෙක් නා උන්වහන්සේ මේ රාත්‍රිය ඔබට කතා කරන්න යනවා ඔබ උන්වහන්සේට ඔබගේ හදවත දෙන්න ස්තුති පියාණන් හාලෙලූයා හාලෙලූයා ස්තුති එහෙම හදවතක්ම ඔබ ඉදිරියේ තබනවා දෙවියන් වහන්සේ දැන් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න උන්ගේ හදවත ස්පර්ශනේ ස්වාමිනේ ඔවුන්ට කියන්න බැරි දුක ඒ කියන්න බැරි වේදනාව ස්වාමිනිය ඔබ වහන්සේ දකින්න නිසා ස්තුතිය පියන්නේ හාලෙලූයා ඔවුන්ට කියන්න කෙනෙක් නැතුව ඔවුන් ලතවි ලතවි වුන් කල්පනා කරා මම කාටද කියන්නේ මාව තේරුම් ගන්න කවුද කියලා මගේ දෙවියන්ස ඔබ වහන්සේ මේ රාත්‍රියේ තුල ඔබගේ හදවත දකින්නවා ඔබ කියන මම දෙවියන් වහන්සේ මම ඔබගේ ස්වාමියා මම මේ පොළොවට ඔබ නිසා ආවා ඔබගේ දුක ඔබගේ ප්‍රශ්න ඔබගේ පාප නිසා මේ පොළොවට ආවා මම බෝ නිදහස් කරන්න පිණිස හාලෙලූයා ඔබ වහන්සේ මේ රාත්‍රිය ඔබට කතා කරනවා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබ ක්‍රියා කරන්නේ දෙන්න උන්වහන්සේ ඔබගේ සිත පිරිමදමින් සින මේ වෙලාවේ හාලෙලූයා රොයිබේ ශීරෝ ක්‍රලමන් දුර නමාෂී රබු සරබ කන්තුල නමය ලිබ්‍රෝ තරබු ශාගු සමරතර බ්‍රන්තුලි මිෂේ කමන් රුසමය අපි යන ඔබට සුති කරනවා මේ රාත්‍රි ඔබ වහන්සේ හදවත් දකින්න නිසා ඒ තලුණු බිඳුණු හදවත් ඔබ සුව කරන නිසා සුති මාගේ දෙවි පියානි හාලෙලූයා ඔබගේ සමාධානය ඒ ජීවිත මත නිදහස්න යේසුස් වහන්සේගෙන රීජෝ රබ කේබ්‍රෝ රුදුල රුසම කන්තල නමාෂේ කරමුසල කයිම යන ඔබට සුති පියාණන් ඔබ වහන්සේ අත්ගසන නිසා සුති හාලෙලූයා සුති මාගේ දෙවි පියාණන් වගම යාශනා කරන්න රෝගින් ඉදේ සමය වෙලාව ඔබ රෝහලක සිටින කෙනෙක් හෝ ඔබ කුමන ස්ථාන ඔබ නිවස හෝ කුමන ස්ථාන මේ වෙලාවේ ඔබ රෝගියක් සමග සිටිනවනම් ඔබ වේදනාවක් සමග සිටිනවනම් උන්වහන්සේගේ වචනය බොව සුව කරන්ට යනවා ලි බොන් තුරන මාෂේ වාත් තබා ගන්න වෛද්‍යරු මොන දේ කතා කරා මිනිස්සු මොන දේ කතා කරාද ඉතහෙලින් දෙවනස්සේ බලවත් උනාසේ වචනේ බලවන්තයි රාජූ කමය ඔබ ඇදහිල්ලෙන් ස්ථාන්තරද තබා ගන්න දෙවනස්ස මේ මොහොතේ ඔබ වස්සුව කරන්න හාලෙලූයා සුද දෙවි පියාණනි ඔබගේ බලවන්ත නාමයට මේ හැම කෙනෙක්ම ඔබ යටත් වෙනවා පියාණනි ඔබ වහන්සේගේ සුවේ ජේසුස් වහන්සේ නාමයෙන් මම නිදහස් කරනවා රීමා ෂේ රුස ප්‍රාතල බ්‍රන්තුල නාමා ෂේ කොම රුසයිබ රබබබා ෂා රුස කල බ්‍රන්තුල නාමා සී බ්‍රොන්ති කමය රොටල් රොබබ ෂා රුස මය පියාණ ඔබගේ සුවේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ජීවිත මත නිදහස් වෙන නිසා සුති කරනවා රබි ෂේ කුරුමය පියාණ ඔබ වහන්සේ කිනෙක් නවත් ගන්න නිසා ඔබගේ දිව්‍ය මේ සුවේ නිදහස් වෙන ජේසුස් වහන්සේ හාලෙලූයා ස්තුති මගේ දෙවි පියාණ ඔබ වහන්සේ අත්ගස්සන සුව කළ නිසා ඔබට සුති කරනවා හාලෙලූයා ඒ වගේම මම යාශනා කරන්න යන දවසෙත් ඔබ බොහෝ ආර්ථික ප්‍රශ්න තුල බොහෝ අමාරුකම් තුල දවසෙත් ඔබ යන්නේ. ඔබගේ ව්‍යාපාර වැටිලා ඇති, ව්‍යාපාරවල ඒ වගේ දියුණුවක් නැතුව ඇති. ඒ වයක්ෂයා විනාශ කළා. ඔබගේ පවුල තුල සමාදාන නැතුව මේ වෙලාවේ ඔබ කුසගින්නේ ඇති. දරුවන්ට මොනවද කරන්නක ඔබ සැලසුම් කරමින් සිටිමි. නමුත් මගේ දෙවියන් වහන්සේ බලවන්තයි. උන්වහන්සේට පුළුවන් හාස්කම් කරන්න. රිබෝ ෂාරුසමය මේ රාත්‍රියේ බමත දෙවියන් වහන්සේ දෙයක් කරන්නට නා උන්වහන්සේගේ කරුණාව ඉදහස්න ඔබගේ ව්‍යාපාර වර්ධන වෙන්න නැයි සුස්වාසන ඒ වගේ වැඩි වෙන්න ඔබගේ රැකියාවල් නැවත මාසේ සපයන්ට රොයිබෝ ෂාරුසම කයි බොන්තුලමය යන්නේ හැම ජීවිතයක් මත ඔබගේ කරුණාව නිදහස් කරන අප යන්නේ ඒ ආර්ථිකේ නැවත ඔබගේ ජීවිත තුළ ශක්තිමත් වෙන නැයි සුස්වාසන ව්‍යාපාර ගොඩ නැගිනවා ව්‍යාපාරනි පෞල් තුළ සමාදන ගොඩ නැගිනවා සුවේ අනුග්‍රහන ගොඩ නැගිනේ සුස්වාස රබා ෂාරුසම රඩුලුබි රොබු මොන්තුරම ෂේ ගුරබය රාචල බොන්තුලම කේෂ බ්‍රදුලියා කල සිකෝලමයි අපි අනබර සුති කරනවා හාලෙලූයා මේ රාත්‍රියේ උන් ආ බොහන්ස අතගසන නිසා අලුත් දුරටු ඔබ මත විවෘත කරන නිසා අපර සුති කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හාලෙලූයා ඒ වගේ මම යාශනා කරන්නට නම් මේ රාත්‍රියේ තුල අද දවසේ සිදුවුනි සිදුවි නිසා ව්‍යාපාරයේ රැකියාවේ නිවස් වල gedara භාර්යාව ස්වාමියා දරුවෝ ඥාති නෝන කෙනෙක් නිසා ඔබගේ හදවත කැඩිලා බිඳිලා ඇති දෙවියන් වහන්සේ ඔබ බාරගන්න ස්වාමිනේ හැම ජීවිත ඔබ වහන්සේ දිහා තමන ස්වාමිනේ ඔබ වහන්සේ අත්ගසන්න ස්වාමිනේ ප්‍රශ්න නැවත ස්වාමිනේ ඔබ වහන්සේ නිවැරදි කරන්නට යේසුස් වහන්සේ නාම කියන්නේ හැම පවුලක් මත සමාදන් ජේසුස් වහන්සේගේ නාමෙන් නිදහස් කරන අප යන්නේ ඒ පවුල අත්ගසන්න ආශිර්වාද කරන්න කම යාශනා කරන දෙවි කියන්නේ හාලෙලූයා 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 ඒ වගේම අද දවස ඔබ බොහෝ බලාපොරොත්තු තියාගෙන ඉන්න තේ බලාපොරොත්තු අද දවස ඔබට නැතුව ඇති ඒ නිසා බලත වෙමින් සිටිනව නම් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිත අලුත් දොරටුවක් විවෘත කරන බෑදහිල්ලෙන් මාස විශ්වාස
ඔබ බලාපොරොත්තු වුණු දේ දෙවියන් වහන්සේ නැවත දෙන්නට එනවා. හාලෙලූයා හාලෙලූයා. බොහෝ අය බොහෝ බලාපොරොත්තුත් එක්ක අද දවස සිටියා. නමුත් ඒවා නැති වුණ නිසා ඔබ කලකිරීම සිද්ධ වුණා. වහන්සේ ඔබගේ ජීවිතය අලුත් බලාපොරොත්තු අලුත් දොර පියවුර්ත කරන්න ඔබ විශ්වාස කරන වහන්සේ. මේ රාත්‍රියේ ඔබට කතා කරන දෙවියන් වහන්සේ හාලෙලූයා. ලිමෝ සාරු ජමරාඨල බ්‍රන්තුල මාෂේ කුරුබෝ ජග්රෝ මාඛන්තුල නමාෂේ. ඕ රබබා ෂාරු ජමය අපයන්. හැම කෙනෙක්ම ජීවිත වහන්සේ අත්දැකසන ආශිර්වාද කරන්නම මේ ආශ්‍රාම. ඒ දවසේ අද දවසේ ඔබට ලැබුණු දේ නිසා ඔබ ප්‍රීතියෙන් ඇති සුවේ සතුට සමාධාන දෙවනස පුදුම ලෙස ඔබ ආශිර්වාද කරති. ඔබ සන්තෝෂින ඒ නිසා දෙවනස ප්‍රශංසා කරන වහන්සේ සියල්ල ඔබ සමග සිටි ඔබට දුන්නා වූ සියල්ල නිසා ඔබ දෙවනස ස්තුති කරන්න. අද දවසේ නොලැබුණු දේ නිසාද ලැබුණු දේ නිසාද ඔබට ස්තුති දෙවි පියාණන් ඔබ ස්තුති කරන්න දෙවනස. අදට වඩා හෙට දවස ඔබ දෙවනස ඔබට අලුත් දේ බලවත් දේ උන්වහන්සේ කරන්ට බලවත් සින දෙවනස. මේ රාජ්‍ය බාර්තන දෙවි පියාණන් හැම කෙනෙකු සුවවන්ින්ද දෙන ස්වාමී. ස්වාමී මනස සිත වියල් කරන හැමස්ම යේසුගේ නාමයෙන් ඉවත් කළ දෙවිපෙන් හැම කෙනා සුවවනින් දන් දෙන්න. උදෑසන නැකින් කරුණාව දෙන්න. ඔබ ස්වාමින් වහන්සේ බව සිටින්. එට දවස අදට වඩා ඔබ ආශිර්වාද කරමින් අලුත් දොර අලුත් මාර්ග තුල ගෙන යන්න ක්‍රම යාශනා කරා කියන්නේ. ස්වාමී සුවවනින් දන් උදෑසන නැකින් හැම කෙනෙක්ටම කරුණාව දෙන්න ඉල්ලා යාශනා කරනවා. ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන්. ආමෙන්.